සත් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ status, ඒ කියන්නේ status tab එක මෙන්න මේ විදිහට හදාගන්න විදිහ. ඔයාලට පේනදි මෙන්න මේ photo එකේ මේ විදිහට ඔයාලට status tab එක හදාගන්න විදිහයි. ඒ වගේම සාමාන්‍යයෙන් අපිට status එක දාන්න නම් තප්පර 30ක පොඩි වීඩියෝයක් විතර, ඒ කියන්නේ තප්පර 30ක උඩරිම තප්පර 30ක වීඩියෝයක් විතර අපිට status එකක් විදිහට දාන්න. මම අද ඔයාලට කියලා දෙනවා විනාඩි 5ක status එකක්. ඒ කියන්නේ විනාඩි 5ක වීඩියෝයක් වගේ දෙයක් අපිට කොහොමද status දාන්න කියලා. හරි එහෙනම් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. හරි එහෙනම් අපි video එකට යමු. හරි මම මුලින්ම මගේ FM WhatsApp app එක මේ විදිහට open කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට පේනදී මම ඔයාලට පෙන්නන්න මගේ status bar එක. දැන් මම මෙන්න මේ දිනිය normal විදිහට ඔයාලට පෙන්නන්න ඕන නිසා මෙන්න මේ විදිහට හදාගෙන තියෙන්නේ. හරි මම ඔයාලට කියලා දෙන්නම් ඒ කොහොමද හදාගත්තේ කියලා. ඒ වගේම ඔයාලා status එකක් තප්පර 30ක මොකක් හරි පොඩි වීඩියෝයක්, ඒ තප්පර 30ක විතර නේ ඔයාලට පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම් විනාඩි 5ක වීඩියෝයක් උනත් status දාන්න පුළුවන් ඉතින් ක්‍රමයක් ගැන. හරි ඔයාලා මුලින් මෙන්න මේ 32 එක සැරේ ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ FM modes කියලා තියෙන උඩම අන්න ඒක උඩ ටච් කරන මේ විදිහට ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට පේනදි මෙන්න මේ මෙතන තියෙන home screen කියලා අන්න ඒකට ඔයාලා තියන්න. හරි ඊට පස්සේ ඔයාලට පේනදි මේ යටම තියෙන මෙන්න මෙතන තියෙන status කියලා අන්න ඒකට යන්න ඕනේ ඔයාලා. හරි ඊට පස්සේ පේනදි මම මෙන්න මේ විදිහට මෙතන මේ colors වෙනස් කරලා තියෙන නිසා මෙන්න මේ විදිහට තියෙනවා. හරි මම ඔයාලට කියලා දෙන්න මේක කොහොමද වෙනස් කරන්න කියලා. ඔයාලට පේනදි මෙන්න මේ tab එක මගේ නිල් පාටල ලැගෙන මේ බාහිර එක නිල් පාටලලා තියෙන්නේ. මෙන්න මෙතනින් මම නිල් පාට දාපු නිසා තමයි ඒකට. හරි මම මේකට වෙන පාටක් ඔයාලට දැන් දාලා පෙන්නන්න. මම මෙන්න මෙතන මේ රතු පාට තෝරගන්නවා. හරි ඊට පස්සේ මෙන්න විදිහට ඔයාලට පේන මෙතන රතු පාට වෙනවා. ආයෙත් මම ඒකට මෙහෙ ටච් කරලා මෙන්න මෙතන තියෙන ග්‍රේඩියන්ට් කලර් කියලා අන්න ඒකට හිල්ල මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපේ පාට මේ විදිහට කියන ඔයාලට මෙන්න මෙතන 2 කලර් කියන දෙවෙනි එකට හිල්ල ඔයාලට මෙතෙන් තව වෙන පාටක් උන ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට කැමති විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට දැන් තියාගන්න. ඒකලා ඔයාලා මෙතන මේ ඕකේ කියන ගුඩේ එක ටච් කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට මේක පෙන්වන්නේ. මේ බාය එක මෙන්න මේ විදිහට තමයි අපිට පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලා මේ රීසෙන්ට් අප්ඩේට් කියලා මේ සුදු පාටින් ලියලා තියෙන්නේ. අන්න ඒකට මෙන්න මෙතනින් ඔයාලට කලර් එකක් දාන්න. මම මෙතන දැන් සුදු පාට දාලා තින්නේ. මම ඔයාලට මේ කළු පාට දාලා පෙන්වන්න. හරි කළු පාට පේන්නේ නැහැ. මම අයි සුදු පාට දාගන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන ඔයාලට වෙනදි status scene කියලා. ඒ කියන්නේ අපි බලපු status අපිට මොන පාටින්ද පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා දන්නේ නිශ් status එක දාන්නේ රවුමට වැටෙන status කීයක් තියෙනවද කියලා. එතනින් ඔයාලා බලපු status එක මොන පාටින්ද පෙන්වන්න ඕනේ කියලා. මම මෙතන ඔයාලා දකින්න රතු පාටින් දාලා තින් මම මෙතෙන්ට අපි බලපු status නියම් කළු පාට වගේ දාලා පෙන්වන්න. පැහැදිලි ඉදන්නේ නැහැ පාට. හරි. ඊට පස්සේ ඔයාලා පෙන්වන්නේ මෙන්න දින status unseen කියලා. ඒ කියන්නේ අපි මොකක් කවුරු හරි අපිට status එකක් කළින් දාලා තිනවනේ status එකක් බලලා නැත්තම් කොහොමද පෙන්නන්න ඕන මොන පාටින්ද කියලා. මෙන්න මෙතෙන්ට මම රෝස පාට දාලා තියව. මම එතෙන්ට දාගන්න මෙතනින් කලර් එක මෙන්න මේ කොළ පාට වගේ දාගන්න. හරි. ඊට පස්සේ ඔයාලට පේනදි මෙන්න මෙතන තියෙන මෙන්න මේ යට. මම ඔයාලට කියවන තප්පර දෙක ස්ටේටස් එක මම ඔයාලට විනාඩි 5ක ස්ටේටස් එක දාන්න පුළුවන් විදිහට ක්‍රමයක් කියලා දෙනවා කියලා. හරි ඔයාලට පේනදි මෙන්න මෙතන යට තියෙන 5 මිනිට් ස්ටේටස් කියලා. මෙන්න මේකට ඔයාලගේ ෆෝන් එකේ දැන් ටික් එක දාලා නැති වෙච්ච සමායට ඔයාලා මෙතෙන්ට මෙන්න මේ විදිහට ටික් එක දාගත්තත් පුළුවන්. ඔයාලට ස්ටේටස් එක, ඒ කියන්නේ විනාඩි 5ක ස්ටේටස් එකක් දාන්න. සාමාන්‍යයෙන් දැන් ඔයාලට පුළුවන් විනාඩි තප්පර 30ක ස්ටේටස් එකනේ. මේක ටික් එක දාගත්තත් ඔයාලට විනාඩි 5ක ස්ටේටස් එකක් දාගන්න පුළුවන්. හරි අපි බලමු අපි හරි විදිහට හදලා තියෙන අපි හදාගත්ත සෙටින් ටික වැඩ කරලා තියෙනවද කියලා. හරි මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති මම අර විදිහට දාගත්ත මේ බාය එක මෙන්න මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ මම මේ එක ස්ටේටස් එක සීන් කරන්න තියෙන නිසා කළු පාටින් මේ විදිහට වැටලා දෙන එක සීන් කරා කියලා. ඒ වගේම මේ අන්සීන් කරපුවා. ඒ කියන්නේ සීන් කරපු නැතිව මෙන්න මේ කොළ පාටට වැටලා දෙන ඔයාලට පේනවා ඇති. ඒ වගේම මේ ෆොටෝ එක ඔයාලට පේනා වගේ ඔයාලට මේ විදිහට ලස්සන මේක හදාගන්න පුළුවන්. හරි මම මෙන්න මේකට මේ බෑග්ග්‍රවුන්ඩ් එක දාලා නැති නිසා තමයි මේ විදිහට තියෙන්නේ. ඔයාලා මෙතේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන විදිහ ඔයාලා දන්නේ නැද්ද? මම වීඩියෝ එකක් ඊට කලින්ම ගෙනල්ලා තියෙනවා මේකට බෑග්ග්‍රවුන්ඩ් එකක් කොහොමද දාගන්නේ කියලා. ඒ කියන්නේ අපි WhatsApp screen එකට. හරි මම හිතනවා මේ වීඩියෝ වලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන් රිප්ලයි කරනවා. හරි එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවර නම් ආයෙත් දැසෙමගේ අලුත් වීඩියෝකින් හමුවෙමු.